நன்றி வணக்கம் ஸ்துதி ஒபத்துமாட்ட கரு விஜித ஹேரத் மந்திரிதுமா வினாடி 13යි கரு நியோஜகதா நாயகதுமணி අපි කවුරුත් දන්නවා අපේ රටේ ජාතික ආර්ථිකයට අපේ රටේ තේ කර්මාන්තයෙන් විශාල පංගුවක් ලැබෙනවා ප්‍රධාන අපනයන වලින් ප්‍රධාන තැනක් ගන්නවා තේ කර්මාන්තේ අවුරුදු 200ක කාලයක් අපේ රටේ තේ වගාවක පරණයි 1868 ආරම්භ වෙච්ච තේ වගාව මේ වෙනකොට විශේෂයෙන්ම කඳුකර කලාපේ මේ රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන තැනකට ඇවිල්ලා තියෙනවා නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ වැඩියෙන්ම පීඩාවටපත් වෙන දිලඳුකම ඒ වගේම මන්දපෝෂණය නිරක්තය අධ්‍යාපනයේ අඩු පහසුකම් සහිතව සෞඛ්‍ය අඩු පහසුකම් සහිතව ජීවත් වෙන පිරිස ඉන්නෙත් මේ වතු ජනතාව තුල අපි කවුරු ආණ්ඩු කරත් රටක් විදිහට අසමත් වෙලා තියෙනවා රටේ ජාතික ආදායමට විශාල පංගුවක් උපයන මේ වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටවන ඔවුන්ගේ ආර්ථික සමාජීය යටිතල පහසුකම් ඒ අවශ්‍ය ප්‍රමාණයට සම්පූර්ණ කරන්න අසමත් වෙලා තියෙනවා. අදගත්තත් කවුරුත් දන්න දෙයක් තමයි ඒ වතුකරේ ජනතාවගේ නිවාසවල තත්ත්වය. තනි පේලි ගෙවල්වල එහෙම නැත්නම් දෙපේලි ගෙවල්වල එහෙමත් නැත්නම් තකරම් මඩු ඉත්‍රිදි මඩුවල තමයි තවත් ජීවත් වෙන්නේ. මේ අමාත්‍යංශයෙන් නිකුත් කරපු පොතෙත් තියෙනවා තාවකාලික මඩු වල ජීවත් වෙනවයි කියලා. ඒ ප්‍රමාණයත් දාලා තියෙනවා පෞල් මෙච්චරක් කියලා. ඒතර කවුරු ආණ්ඩු කරත් අවසානයේ ප්‍රතිඵලය ගත්තොත් ඒ අයගේ මූලික ප්‍රශ්නේ මේ නිවාස ප්‍රශ්නෙට උත්තරයක් දී ගන්න බැරි වෙලා තියෙනවා. දැන් මේ මොහොත ගත්තොත් කොරෝනා තත්ත්වයට මුහුණ දීලා තියෙනවා. දැන් මේ අමාත්‍යංශයේ වැසිරිසි තියෙනවා මිලියන 4ක් ඒ සඳහා වෙන් කරා වියදම් කරා කියලා. නමුත් අද වතුකරේට ගිහිල්ලා බැලුවොත් පැහැදිලිව පේන්න තියෙන දේ තමයි වතුකරේ ජනතාව මෙවැනි කොරෝනා තත්ත්වයක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. තේ දළු නෙලන්න යන අය, වතු වල වැඩ කරන පිරිමි අය, ඒ සිළු දෙනාම මාස්ක් එකක්වත් නැහැ, අත හොදන්න සබන් කෑල්ලක් නැහැ, එහෙම පාසුකම් නැහැ. කොච්චර කිව්වත් මේ ගිහිල්ලා ස්ප්‍රේ කළා විස බීජ හරණය කරනවා කියලා ඇත්ත ගත්තොත් මේ නුවර එළිය බදුල්ල මාතලේ මහනුවර රත්නපුර දිස්ත්‍රික්කවල වතු වල ජනතාවට එහෙම පහසුකමක් නැහැ. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ඇත්ත. වත්ති ස්පිරිතාලේ පෞගේ කාලේ මොනවා හරි පහසුකමක් සහිතව තිබිච්ච එකම තැන පුංචි වාට්ටුවේ ඇඳක් දෙකක් හරි තිබුණා. 2012 න් පස්සේ ඒ වතු ස්පිරිතාල ආණ්ඩුවට පවරගත්තා. ඒ පවරගත් එක හොඳයි සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට. හැබැයි පවර ගැනීමේ මූලික අරමුණ උනේ ඒ වතු රෝහල් වලට අවශ්‍ය කරන පහසුකම් ලබා දී. වෛද්‍යවරු ලබා දී. නමුත් කියන්න කනගාටුයි ඒ පවර ගත්තට පස්සේ මේ වතු රෝහල් ඩිස්පෙන්සරි තත්ත්වයට පත් වුණා. ඩිස්පෙන්සරියේ ඉන්නේ සමහර තැන්වල වෛද්‍යවරු ඉන්නවා, බොහෝ තැන්වල ඉන්නේ ඇත්තම ගත්තොත් EMA වරු. ඒ කියන්නේ ස්ටේට් මෙඩිකල් ඇසිස්ටන්ට්ලා. ඒත් ඒ අය සමහර අය ඉන්නේ ෆාමසි කෝස් එකක් කරපු අය. ඒ අය වෛද්‍යවරු නෙමෙයි. සාමාන්‍යයෙන් දැන් වත් ස්පිරිතාලේ තත්ත්වය තමයි ඩිස්පෙන්සරි තත්ත්වය තමයි තුවාලයක් වුණාම බෙහෙත් ටිකක් දාගන්න පුළුවන්. පැනඩෝල් පෙත්තක් ඇස්පිරින් පෙත්තක් ගන්න පුළුවන් තත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මගේ වෙලාවේ ඔබතුමාගේ වෙලාවේ උත්තර දෙන්න. නෑ ඔබතුමාගේ පොඩි වෙලාවයි තියෙන්නේ කැමර නවත්තන්න ඉස්සෙල්ලා විර කරන්න ඕනේ. මේක තමයි ඇත්ත තත්ත්වය. ඔව් අමාත්‍යතුමා. දැන් මේ රෝහල වල MOල දාලා තියෙනවා. මේ වෙනකොට. MOල දාලා ඒ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම වතු කම්කරුවා අර මාක්ස් දාලා ඒ අයට වතු පාලකයන් විසින් ඒ කටයුත්ත කරනවා. අපි මේ භූමිය හිටපු නිසා මම කියන්නේ ඒක නිවැරදි කරගන්නයි ඔබතුමාට කිව්වේ. තියෙනවා නුවරඑළිය දිස්ත්‍රික්කයට විතරක් අර සමීක්ෂණ කරන්න නිලධාරි 30 ගණක් දැම්මයි කියලා. හැබැයි බදුල්ල දිස්ත්‍රික්කයට නැහැ, මහනුවර දිස්ත්‍රික්කයට නැහැ. ඔබතුමාගේ මේ කොරෝනා තත්ත්වයේදී ඒ නිලධාරි කණ්ඩායමක් දාලා තියෙන්නේ නුවරඑළියට විතරයි. වතු රෝහල වල තත්ත්වේ තැනක දෙහික MOල දාලා ඇති. මම ඒකයි කිව්වේ සමහර රෝහල් වල වෛද්‍යවරු ඉන්නවා. හැබැයි බහුතරයක් රෝහල් වල වෛද්‍යවරු නැහැ. හරි ඒ ඉන්නේ EMA වල. ඉතින් ඒ අය ඒ සුදුසුකම් තියන අය නෙමෙයි. වත් ස්පිරිතාලෙන් ගන්න තියෙන්නේ පැනඩෝල් පෙත්තයි පැරසිටමෝල් ටිකයි. එහෙම නැත්නම් බ්‍රූපන් පෙත්ත. ගොඩක් සීතලට දෙන පෙත්තක් ඔබතුමා දන්නවා. ඇඟේ අමාරුව කොන්දේ අමාරුව ඇතුණාම බ්‍රූපන් පෙත්ත දෙනවා. ඉතින් ඒ වේදනානාශකයක් ඒක තමයි ඩිස්පෙන්සරි තියෙන්නේ. එහෙම නැත්නම් එම්බියුලන්ස් එක නැහැ,
හදිසි රෝගී තත්ත්වයක් වුණොත් යන්න පාරක් නැහැ ඇම්බියුලන්ස් එකක් නැහැ ඇත්ත දුක්ඛිත තත්ත්වය ඒක ඒක බෙට උත්තර දෙන්න තාමත් අසමත් වෙලා තියෙනවා ඒ නිසා ඒක අපි පිළිගන්නවා මම මේක කියන්නේ යථාර්ථයේ තියෙන තත්ත්වය ඒ නිසා මේ පහසුකම් ලබා දීම ආණ්ඩුවක් විදිහට ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් මොකද ජාතික ආර්ථිකයට විශාල පංගුවක් උපයන්නේ මේ ජනතාව ඒතර ඔවුන්ගේ ජීවන තත්ත්වයේ උසස් කිරීම ප්‍රධාන වගකීම නමුත් කියන්න කනගාටුයි ගෙවල් ප්‍රශ්නේ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි 1987 පළාත් පාලන පනතේ මේ වතු ජනතාව ගැන සඳහනක් තිබුණේ නැහැ පළාත් පාලන ආයතන වලට වත් අයිති වෙලා තිබුණේ නැහැ ඒ නිසාම පළාත් පාලන ආයතන ප්‍රාදේශීය නගර සභා වලින් වතු ජනතාවගේ යටතල පහසුකම් ගැන හොයලා බැලුවේ නැහැ 2018 තමයි ඒ පළාත් පාලන ආයතන පනත වාක්‍ය කීපයකින් වෙනස් කරේ දැන් තමයි පළාත් පාලන ආයතනයේට වත් අයිති වෙලා තියෙන්නේ හැබැයි වත් ජනතාවගේ ඡන්ද ගන්නවා පළාත් පාලන ආයතන ඡන්දෙත් ගන්නවා අනිකුත් ඡන්ද වලටත් ගන්නවා හැබැයි අද වෙනකන් ගරු නියෝජ්‍ය කතානායක තුමනි මේ අමාත්‍යංශේ මේ අරමුණු හා ඉලක්ක වලවත් වතු ජනතාව ජීවත් වෙන්න නිවාසෙ විතරක් නෙමෙයි මරුනම වලේ දාන තැන ගැන කතා කරලා නැහැ අද වතු ජනතාවට සොහනක් නැහැ සාමාන්‍යයෙන් අපි දන්නවා ග්‍රාමීය ජනතාවට ඒ ප්‍රදේශ තුල පොදු කනත්තක් තියෙනවා ඒ කනත්ත සම්පූර්ණ නඩත්තු කරන්නේ පාලනය කරන්නේ ප්‍රාදේශීය සභාවෙන් හෝ නගර සභාවෙන් හැබැයි වත්තට එහෙම පොදු සුසාන භූමියක් නැහැ අදත් නැහැ වත්තේ කවුරු හරි මැරුණම වත්තේ කොහේ හරි තැනක ගිහිල්ලා වල දානවා ඒ වල දාන තැන තව කවුරු හරි ගිහිල්ලා මොනවා හරි වගා කරනවා එහෙම නැත්නම් ඒව අල්ල ගන්නවා අල්ලගත්ත තැන් ගැන ලයිස්තු කියන්න ගියොත් වෙලාව මදි සමහර වෙලාවට ඒක සොහනක් කියන්නේ తాවකාලික විතරයි. ඒතර මෙතෙක් ආණ්ඩු අවුරුදු 200ක් මේ වතු ශේෂ්ත්‍රය තිබුණාට අපේ තේවගව තිබුණාට මෙතෙක් පැවතිච්ච කිසිදු ආණ්ඩුවක් සමත්ුනේ නැහැ වතු ජනතාවගේ නිවාස ප්‍රශ්නේ විසඳන්න අඩුම ගානේ මරුනම වලේ දාන්න සොහන හදලා දෙන්න. කනත්ත හදලා දෙන්න ඒ කනත්ත අවශ්‍ය කරන පහසුකම් ටික අදත් නැහැ. අදත් මේ ප්‍රශ්නේ තියෙනවා. මේක තමයි ඇත්ත මුහුණ දෙන ප්‍රශ්නේ. ස්පිරිතාලේ ප්‍රශ්නේ වගේම නිවාස ප්‍රශ්නේ වගේම පානීය ජලය පිළිබඳ ප්‍රශ්නේ අපිට මතකයි යුනිසෙෆ් ආයතනයෙන් ඒ කාලේ පටන් ගත්ත ව්‍යාපෘතියක් නමුත් මේ ව්‍යාපෘතිය දිගට ගියේ නැහැ ඊට කලින් වත්තේ ජනතාව වත්තේ පොදු පීල්ල තිබුණා පොදු පීල්ලෙන් තමයි වතුර ටික ගත්තේ යුනිසෙෆ් ආයතනයෙන් අර උල්පතෙන් වතුර ටික අරගෙන ටැංකිය හදලා වතු ජනතාවට නල මාර්ගයෙන් වතුර දෙන ව්‍යාපෘතියක් පටන් ගත්තා හැබැයි ඒ ව්‍යාපෘතිය ඉස්සරහට ගියේ නැහැ අද මොකද තත්ත්වේ අද වතු ජනතාව මුණ දෙන ප්‍රධාන තවත් ප්‍රශ්නයක් තමයි බොන්න වතුර ටික නැති ඒ නිසා පාචනය හැදිලා රෝග රුධිර වෙන වතු ජනතාව කොරෝනා වලට වඩා භයානක තත්ත්වයක් වැසිකිලියක් නැහැ කැසිකිලියක් නැහැ කාන්තාවෝ තේදළු නෙලනකොට ඒ පොදු තැන්වල යන්න තැනක් නැහැ වැසිකිලියක් නැහැ ඒක තමයි ඇත්ත තත්ත්වේ ඒතර අද සමහර තැන්වල එකක දෙකක පටන් ගන්න තියෙනවා ඒ යුනිසෙෆ් ආයතනයේ ආපු ව්‍යාපෘතිය වෙනුවට මීටරේ දාලා වතු ජනතාවගේට සල්ලි වලට වතුර දෙන තත්ත්වෙට මීටරේ දාලා වතුර දෙන තත්ත්වෙට ඇවිල්ලා තියෙනවා වතුර ටිකත් අර කඳු කරේ නිකම් පීල්ලෙන් එන වතුර ටික උණ බටයකින් වතු පේලි ගෙවලට දෙන්න පුළුවන්කම තියෙනවා මහලුකු වේදම් යන්නේ නැහැ එහෙම දෙන්නෙත් නැතුව දැන් සමහර තැනක දෙහික පටන් අරන් තියෙනවා වතුර ටික සල්ලි වලට විකුණන්නත් හැබැයි ඒත් පොදුවේ වතු ජනතාවගේ පානීය ජල ප්‍රශ්නෙට උත්තරයක් සපයලා නැහැ. ඉතින් අදත් ඒ ජනතාව මුණ දෙන ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙනවා මේ පානීය ජලය පිළිබඳ ප්‍රශ්නේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉඩම් පිළිබඳ ප්‍රශ්න. දැන් නිවාස වතු ජනතාවගේ නිවාස පිළිබඳ ප්‍රශ්නේ සාකච්ඡාවට ආවා පහුගිය කාලේ. ඒ නිසා විවිධ නිවාස යෝජනා ක්‍රම ගැන කතා වුණා. ඉඩම් කැල්ලක් දෙනවා කියලා කතා වුණා. හැබැයි තවමත් වතු ජනතාවේ කිසි කෙනෙකුට ස්ථිරව තමන්ට කියලා ජීවත් වෙන්න ඔප්පුවක් සහිත ඉඩම් කැල්ලක් නැහැ. පහුගිය ආණ්ඩුව රනිල් මෛත්‍රී ආණ්ඩුව ඉඩම් පර්චස් හතක ඉඩම් කැල්ලක් දුන්නා කියලා කිව්වා. අද උදෙත් මන් දැක්ක ඇහුණා කිරියල් මන් හිටපු ඇමතුමාගේ නමින් ඒ මැදිහත් වෙලා ඉඩම් කැල්ලක් දුන්නා ඔප්පුවක් දුන්නා කියලා. නැහැ. ඒක නීත්‍යානුකූල ලියවිල්ලක් නෙමෙයි. එතන ඔප්පුවක් නැහැ. අද වෙනකන් නීත්‍යානුකූලව වතු ජනතාවට ඔප්පුවක් නැහැ. ඒක බරපතල ප්‍රශ්නයක්. ඔව් කිරියල් මන්ත්‍රීතුමා පාලන රජය තමයි මම වෙල් කර්මාන්ත අපති හැටියට පළවෙනි මාසෙව මම කැබිනට් පත්‍රිකාවක් දැම්මා හැම වතුකම් කරවලම පයිච්ච සතක් දෙන්න ඕන කියලා මට පැහැදිලිව කියන්න පුළුවන් මහනුවර දිස්ත්‍රික්කේ ඉඩම් කැබලි 7000ක් අපි දුන්නා පැහැදිලි ඔප්පුව දුන්නා මං කියන ඔප්පුව දුන්නා හරි මන්ත්‍රීතුමා කතා ඔප්පුව දුන්නේ
ඔයගෙන කියන්නේ ඔකට කියන්නේ කිරියල්ල ඔප්පුව කියලා. ඒක කිරියල්ල කොල කෑල්ල. ඒ කොල කෑල්ල දුන්නා කඳුරට පෙරමුණේ හිටපු චන්ද්‍රසේකර මන්ත්‍රී ඇවතුමත් 1994 පස්සේ. එතකොට වතු කම්පැනි වලින් කිව්වා ඒක පිළිගන්න බෑ කියලා. ඒක පිළිගන්න බෑ කියලා එතන නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා පැහැදිලි නිශ්චිත නීත්‍යානුකූලව පිළිගන්න පුළුවන් ඔප්පුවක් තවමත් ලැබිලා නැහැ වතු ජනතාව. ඔව් කිරියල් මන්ත්‍රීතුමා. ඔයජස් කැටියෙන් කියන්න අපිට ओरिजिनल बैंक त्यान एक संपूर्ण साध्य करीवें මම ඉතාල වග කීමෙන් කියනවා පුළුවන් නම් ආණ්ඩුවේ ඇමතිවරු ඉන්නවා විශේෂ බාර ඇමතිවරු මේ දීලා තියෙන නීත්‍යානුකූලව පිළිගන්න පුළුවන් ඔප්පුවක් නම් පෙන්වන්න බුක්තියට ලියවිල්ලක් තියෙනවා ඒක කිරියල්ල කොල කෑල්ල මිසක් ඒක නීත්‍යානුකූල තහවුරු වෙච්ච ඔප්පුවක් නෙමෙයි ඒ නිසා වතු ජනතාවට ඉඩම් කෑල්ල ජීවත් වෙන තැන නිවස හදාගන්න ස්ථිර ඔප්පුවක් ලබා දීමේ අවශ්‍යතාවය තියෙනවා ඒක වහම ලබා දිය යුතුව තියෙනවා ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි පානීය ජලය නිවාස ප්‍රශ්නේ ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රශ්නේ ඒ වගේම සෞඛ්‍ය ප්‍රශ්නේ වගේම වැටුප් පිළිබඳ ප්‍රශ්නේ අගමැතිතුමා පොරොන්දු වුණා පහුගිය මාර්තු පළවෙනිදා 1000ක් දෙනවා කියලා ඒ පොරොන්දු ඉෂ්ට කරගන්නම් බැරි වුණා මේ අයවැය කියනවා ලබන අවුරුද්දේ ජනවාරි ඉඳලා දෙනවා කියලා හැබැයි අපි දන්නවා ප්‍රායෝගික සාමූහික ගිවිසුම් හරහා තමයි වතු ජනතාවගේ පඩි වැඩි කිරීම වෙන්නේ ඒ සාමූහික ගිවිසුම් ඊළඟට අත්සන් කරන්න තියෙන ලබන අවුරුද්දේ මාර්තු මාසෙ මේ අවුරුදු දෙකකට කලින් අසංකරාට පස්සේ අවුරුදු දෙකෙන් දෙකට ඒක යාවත් කාලීන වෙන්නේ. ඒතර තවමත් වතු සමාගම් කිසිවක් කියලා නැහැ අපි දෙන්න කැමති කියලා. ඒතර දැනට සාමාන්‍ය ගත්තොත් දීමනත් එක්ක රුපියල් 750ක් විතර තමයි ලැබෙන්නේ. හරි විදිහට ගත්තොත් වැඩි වෙන ජීවන අංකයට සාපේක්ෂව වතු ජනතාවට රුපියල් 1000 නෙමෙයි 1281ක් ලැබෙන්න ඕනි. දැන් තියෙන ජීවන අංකයේ වැඩිවීමට සාපේක්ෂව සාමාන්‍ය රජේ වැටුප් වැඩිවීම හදනවනේ. අවුරුදු 200ක් වුණා තවමත් අපේ රටේ වතු කම්කරුව වැඩ කරන්නේ කුලී කාර්යය වගේ දෛනික වැටුපට දවසේ පඩියට දවසේ පඩිය නෙමෙයි හැතරම ස්ථිර මාසික වැටුපක් ලැබෙනවා මේ වටා විනාඩි දෙකයි ඒක තමයි වියුතු දෙ නමුත් රුපියල් 1000 දෙන එක සාමූහික ගිවිසුම් මස්සම් කරන්නේ දැන් කම්පැනි එකක වෙලා එකක වුණොත් මොකද්ද කරන්නේ මම දැක්ක සමහර ඇමතුරු කියනවා සාමූහික ගිවිසුම් ඉරලා විසි කරනවා කියලා එහෙම ඉරලා විසි කරන්න බෑ ඒව නීත්‍යානුකූල ගිවිසුම් මාස 3කට කලින් දැනුම් දෙන්න ඕනේ එතකොට දැනටමත් රජයට පවරගත්ත ජාතික වතු සංවර්ධන අධිකාරියේ තියෙන වතු ඒ වතු පාඩු ලබන ආයතන කියලා කියලා තියෙනවා EPF ගෙවන්නේ නැහැ ETF ගෙවන්නේ නැහැ ඒත් EPF එකට ETF එකට සල්ලි ගවා ගන්න බැරි රජයට සමග රජයට සතු සමාගම් පවා දැන් කියන මූල්‍ය අරමුදලක ඉන්නේ පාඩු ලබන තත්ත්වයක ඉන්නේ කියලා ඒ නිසා මේ පිළිබඳව නීත්‍යානුකූල සහතිකයක් ලැබිය යුතුයි මේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරලා ඒ අනිවාර්ය නීතියක් බවට පත් කරලා ඒ සමාගම් හරහා එක ක්‍රියාත්මක කරන තත්ත්වයකට ආයුතුව තියෙනවා නමුත් එවැනි තත්ත්වයක් තාම ක්‍රියාත්මක වෙලා නැහැ ඒ නිසා ඒ පිළිබඳව අවශ්‍ය කරන නීතිමය මැදිහත් වීම අත්‍යවශ්‍ය වෙනවා එහෙම නැත්නම් මේ වතු සමාගම් වලට ඇත්තම ගත්තොත් අවුරුදු 55කට මේවා දීලා තියෙන 2047 වෙනකන් මේ වතු වලට තමන්ගේ භුක්තිය තියෙනවා එතකොට 2047 තමයි මේක අවසන් වෙන්නේ එතකොට වතු සමාගම් මේ සාමූහික ගිවිසුම් වලදී එකඟුනේ නැත්තම් ඒකඟ නොවීම කියන එක මත මොකද්ද කරන්න කියන එකට අදාළ නීතිමය ක්‍රියාමාර්ග අනිවාර්යයෙන් මේ පාර්ලිමේන්තුව හරහා දැන් තියාම සකස් කළ යුතු වෙනවා නැත්තම් ජනවාරි මාසෙ රුපියල් 1000 දෙන්න බෑ ඇත්ත කතාව යථාර්ථයේදී දෙන්න එහෙමනම් ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනි මහ භාණ්ඩාගාරයෙන් රුපියල් 250ක් දීලා අර දැනට දීමනත් එක්ක ලැබෙන 750ට ඒක එකතු කරලා රුපියල් 1000ක් දෙන්න එහෙම මුදල් වෙන් කිරීමක් මේ අයවැය කරලා නැහැ එනිසා
कंपनी दुनोत्तम दाहकरण बजट रुपया दिशी पनाहा महाभांडागर रुपया दिशी पनाहा दान वैकिला सहतिक वेलाला जनवरी मासे महाभांडागर वतुकम करवांगे मेकियन मूलिक वशता वैंटिक संपूर्ण किरीम कोई रजे बले हिटियात अनिवार्य वगे की मक्की मत कर्मी मानतर स्तुति ऑर्डर प्लीज।